මේක ඕනෑම වගාවකට යෙදීමෙන් උපරිම ඵලයක් ලබා දෙන අට්ටම ද්‍රව්‍ය කාබනික දියර පොහොරක් සියලු දෙනාටම සුබදාසක් මාගේ ඉක්මන් වගා යෝග්‍ය නාලිකාවෙන් ඔයාලා සියලු දෙනාම ආයු බෝ වේවා කියලා පිළිගන්නවා सब्सक्राइब करला पाला तीन ओल नोटिफिकेशन बिल लाइक मत ओके कर ला तीले वेला शेयर कर ला लाइक कर ला कमेंट करना मत अमतक करन दे पा मंगा तो मैं वीडियो के तुरंत केला दिन दे आना मैं धीर अपोरे कर आप इधर ले सी एम मत किसी में मुदला कुएदान करन लग हुआ साधा करन पुलवा ना कारे न तमाई उपटा पाहुं जो ने विदिर तमाई मैं वीडियो के मामा आरंगे ने इताम वटना की तो धीर अपोरे का ये तो कोटा मैं आप ही दाईनी को आहारे न आरंगन युवत करना अपद्रव्य අටක් භාවිතා කරලා තමයි මේ දියර පොරක සාදා ගන්නෙ. ඉස්සලා මම මේකට භාවිතා කරගන්නවා අපි ආහාරයට අරගෙන ඉවතලන ගස් ලබු පොතු. ඒ වගේම ගෙඩියක පමණ ගස් ලබු ඇට. ඒ වගේම අපි ආහාරයට අරගෙන ඉවතලන කෙසෙල් එලි පොතු. ඒ වගේම හොඳ පළතුරක් වන අඹ ගෙඩියේ පොතු. ඒ වගේම ආහාරයට අරගෙන ඉවතලන බිත්තර කටු ඒ වගේම ආහාර පිසීමට පෙර සුද්ධ කරලා ඉවතලන කැරට් පොතු ලෙලි ඒ වගේම පිෂ්ඨ පදාර්ථ වලින් බවුල අර්ථාපල් පොතු ඒ වගේම කෙසෙල් මුව සහ ඩොඩන් ගෙඩියක පොතු හොඳයි මම දැන් මේ කිව්ව වර්ග 8 භාවිතා කරලා තමයි මේ කාබනික දියර පොහොර එක සාදා ගන්නෙ इतिम मे वीडियो के अवसान दे रही मे वीडियो के धनु महबूदे लबागन इतम सार्थक धीर पोरेगा इतिम मे अभी आहार सीलूम पलतूर पोषक पदार्थ वेडिपुम रिला तीन मे पोतूल पिटपेत्ते इतिम इतकोट मे गसलोल विटमीन ए बी सी टू मे अंतर्गत ये वगेम फेफेन एनसाइब वगेम गसलबू एटवल प्रोटीन मैग्नीशियम कैल्शियम फॉस्फोर विविध अल्कोहल एटवल तिबेन प्रति ऑप्सिकारक बलिन साके पहय वगेम वर्ण आरासकर पत्र वर्ण गैन्नेम रोग विकारसक अवम क्रीम एटवल विनादिक संयोग एवनोल्द मगिन दस वर्धने वेग अक्करा ගෙනයාමත් සිදුවීම සඳහා මැග්නීසියම් කැරටින් පොටෑසියම් නයිසින් යන සංඝටක බෙහෙවීම බලපවත්වනවා කියන එක නොකියම බෑ. ඉතින් ඒ හින්දා දැන් මේ පුංචි කැබිලි වලට මෙන්න මේ වාගේ මේ ගස් ලැබූ පොතු ටික මේ විදියට කපා ඉවත් කර ගන්නවා. හරි. දැන් මේකට ගස් ලැබූ ගෙඩිය ගෙතර ලෙල් ටිකක් ගත්තර කමන්නෑ. ඉතින් එතකොට මේ කෙසෙල් කෙසෙල් එලි මේ ඉදුණ කෙසෙල් එලි වල සීනි තන්තු කණිජ කාබෝහයිඩ්‍රේට් කැලරි ප්‍රෝටීන් මේදය පොටෑසියම් ෆොස්ෆරස් සී රසායනික සංඝටක ප්‍රමාණයක් කෙසෙල් වල අන්තර්ගත සාකයට ජල අද්‍රව්‍ය කොටසකුත් අවශ්‍යයි මෙක්ටින් ප්‍රමාණය වැඩි නිසා कैलरी यंपमाण साके उत्तेजने करा गिनया में क्रियावलियट महागु सेवेगा मे केसेल पोतुलिंग इटुकर देनवा इदि मे केसेल लेल्टिकातन मे वागे अर गसलबु कैपली सीवं वेन कपागत्ता वागे मेन मे वागे दम्मा में केसेल लेल्टिकात मे वागे सीवं वेन कपागन्नो मेक वाट कतुरा भाविता करला कपा गन्नत पुलवांग ये वागे पीजा भाविता करला कपा गन्नत पुलवांग पिटे थिंग पास विजेट मेक कपागन युवत कर गन्न पुलवांग माम मेकट वेडिकुरुम एम्बूं केसेल लेली तमाई योदा गत्ते हरी केसेल गेडी हतका अटका वागे मेन मे वागे सीवं वेंड ए केसेल लेली तिगात मे विजेट कपला मेकटम एकतु कर गन्न होंदाई अंब गेडियेक देहक वितर पोतु पमाने कुत मांग इट पासे मेकट गन्नवा मे अंबवला वाला दन्ना विटमीन ए सी बी सी प्रति ऑक्सीकारक प्रमाणयात एवागेम बीटा कैरोटोइन एवागेम कैलटोनाइट मुक्त कांडक मगिन साकेट
යම් දිලීරයක් සෑදීමේ ඉඩකඩ අවම කිරීමේ ක්‍රියාවලියක් සිදු කර දෙනවා කියලා නිවැරදිව කිය යුතුයි. හොඳයි දැන් මේ අඹ පොතු ටිකත් ඊට පස්සේ සියුම් වෙන්න මේකටම කපලා දා ගන්න ඕනේ. මේක කතුරක් භාවිතා කරලා කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ වාගේ හොඳට කැපෙන පීයක් අරගෙන මේ වාගේ සියුම් ලෙස කපලා මේකටම එකතු කර ගැනීමක් කරන්නත් පුළුවන්. හොඳයි. අමගිටි දෙහික විතර ප්‍රමාණයක පොතු ටිකත් ඔන්න දැන් මේකට කපලා මම එකතු කර ගැනීම කරා. හොඳයි. දැන් මම එකතු කර ගන්නවා මේ පිටතර කඩු. මේ පිටතර කඩු අපේ වගාවන් වලට විශේෂයෙන් මේ සාකව වලට යොදා ගැනීමේදී පුදුමාකාර මේකේ අපිට විශාල පොසක කොටස් ප්‍රමාණයක් ලබා දෙනවා. විශේෂයෙන් මේ සාක වර්ධනයේ මල් හැටිය ගැනීමේ ක්‍රියාවලිය සිදුවන්නේ ගොඩාක් දුරට මේ බිත්තර කටු වලින් එවැනි ක්‍රියාවල් කර දීමේ හැකියාවක් මේ බිත්තර කටු වල සංඝටක පොසක කොටස් ප්‍රමාණය වැඩි නිසා ඒ වගේම හෝමෝන් ක්‍රියාකාරීත්වයක් ඇතිවීම තුළින් මේ බිත්තර කටු වලින් විශේෂ සාකයට ගුණයක් ලබා දෙනවා. ඒ වගේම මේ බිත්තර කටු වල අන්තර්ගත ලෙස කැල්සියම්, කාබනේට්, ෆොස්ෆොරස්, පොටෑසියම්, මැග්නීසියම්, සිලිකන්, තඹ, ස්වල්ප, සෙලෙනියම්, යකඩ, සින්, ෆ්ලෝරින්, මොලජින් වැනි සංඝටක පෝෂක කොටස් වලින් පරිපූර්ණ නිසා මුළු සාක වර්ධන හෝමෝන් ක්‍රියාවලියක් සිදු කර දෙනවා. ඉතින් මේ බිත්තර කටු වල පුදුමාකාර සාක වර්ධන මල් හට ගැනීම දළු වලට පුදුම හෝමෝන් ක්‍රියාවලියක් මේ බිත්තර කටු වලින් සිදු කර දෙනවා සාකයට. ඉතින් ඒ හින්දා මේක අපිට මේ වාගේ අතින් පොඩි කර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි යම් උපකරණයක් භාවිතා කරලා මේක සියුම්ව කුඩු කර ගන්නත් පුළුවන්. මේක පිරිසිදුව බිත්තර කටු ටික සෝදලා ඉවරලා ගන්න ඕනේ. ඉතින් මේම බිත්තර කටු සාමාන්‍යයෙන් ගෙඩි 5ක 6ක විතර බිත්තර කටු ටිකක් මෙම දියර පෝරේක සාදා ගන්න සාමාන්‍යයෙන් වතුර ලීටර් 5කට වාගේ 4කට 5කට වාගේ බිත්තර කටු 5ක විතර කටු ටිකක් ගත්තා නම් ඇත්තෙම ඊටාම සෑහීමකටපත් වෙන්න පුළුවන්. දැන් මම මේක අතින්ම පොඩි කරලා ඉවෙලා මේකටම එකතු කර ගන්නවා. හොඳයි දැන් බිත්තර කටු ටිකත් ඔන්න මම පොඩි කරගෙන ඉවරයි. මේ ඉවතලන කැරත් පොටු වල තියෙන අන්තර්ගතය ඔයාලා දන්නවද? කැලරි, ප්‍රෝටීන්, ෆයිබර්, විටමින් වලින් A, K, C, B, පොටෑසියම්, මැග්නීසියම්, බීටා, කැරටින්, ෆෝලික් අම්ලය, මැග්නීසියම් යන පෝෂණ සංඝටක අන්තර්ගතයේ විශාල ලෙස බහුලව මේ කැරට් වල තියෙනයි කියලා සනාථ වෙලා තියෙනවා. ඉතින් මේ කැරට් පොදු ටිකත් මෙන්න මේ වාගේ සියුම් වෙන්න ලියා ගන්න සාමාන්‍යයෙන් දැන් කැරට් කිලෝ එකක් රුපියල් 400ක් 500ක් විතර වෙනවා. ඉතින් අපිට අපි ආහාරයට ගන්න ඉවත් කරන කැරට් පොදු ටිකක් අපිට පුළුවන් මේක එකතු කරලා තියාගෙන මේ වාගේ සීතකරණයක් තියෙනවා නම් ඒකේ ටික ටික එකතු කරලා තියලා එකපාර මේ වාගේ දියර පොහොර එකක් සාදා ගන්නකොට මේ කැරට් පොත් ටික අපිට භාවිතා කරගන්න පුළුවන්. ඉතින් සීතකරණයක් ඔබට ගෙදර තියෙනවා නම් එහෙම නැත්නම් අපිට ඒ වෙලාව මේක බඳුනකට දාලා ඉවෙලා සියුම් ලෙස කැපිටි කපලා බඳුනකට දාලා ඊට පස්සේ දියර පොහොර එක සාදා ගන්නකොට එහෙම සාදා ගන්නත් පුළුවන්. හොඳයි. ඒකත් මේකටම එකතු කරගමු. දැන් මේ තියෙන අර්ථාපල් පොතු. ඉතින් මේ අර්ථාපල් වල තියෙන විශේෂිත ගුණය ඔයාලා විශේෂයෙන්ම දන්නවනේ මේ අර්ථාපොළවල මොනතරම් ගුණයක් තියෙනවද විටමින් ප්‍රමාණයක් තියෙනවද කියලා. මේක ඇවිල්ලා පිෂ්ඨ ආහාරයක්. අර්ථාපොළවල අන්තර්ගත විටමින් දෙස බැලුවොත් එම විටමින් A, B, C ඒ වගේම පැවනේට්, පොටෑසියම්, යකඩ, ෆොස්ෆොරස්, කැල්සියම්, මේද අධික පිෂ්ඨය නිසා සාකේ අස්ති පොතු ශක්තිමත් කර
කඳ මහත් භාවයට පත් කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම මූල මණ්ඩලයේ තෙතමනය රඳවා ගැනීම සඳහා විශේෂිත හැකියාවක් මේ අර්ථාපොල පොතුවල රඳා පවතිනවා. හොඳයි. ඔන්න ඒ ටිකත් මං කපලා මේකටම එකතු කර ගැනීමක් කරා. හොඳයි. දැන් මේකටම මම දොඩන් ලෙලි භාවිතා කර ගන්නවා. සාමාන්‍යයෙන් දොඩන් ගෙඩියක දෙහික විතර ප්‍රමාණික පොතු අපිට ගත්තාම ඇති. ඉතින් අපේ දැනට මේ පළතුරු වල තියෙන අධික මිලත් එක්කන් අපි ආහාරයට අරගෙන ඉවත දමන ඒ ලෙලි ප්‍රමාණය ගත්තාම අපිට අපේ ගෙවතු වගාවකට ඊටාම සෑහෙන ප්‍රමාණයට මේ දියර පොහොර එක සාදා ගැනීම සඳහා මේ ලෙලි ප්‍රමාණය ප්‍රමාණවත් අධික විටමින් C බහුල පළතුරක් තමයි මේ දොඩම් ඒ වගේම E විටමින් අන්තර්ගතයක් තියෙනවා මේ දොඩම් වල අන්තර්ගතය බහුල නිසා සාක වර්ධනයට පසේ මූල මණ්ඩලය වර්ධන වේගය සඳහා පස මුදුරු මොලොක් භාවය තුලින් සාක වර්ධන වේගය වැඩි කිරීම සහ දලු ඒ වගේම මුල් මූල මණ්ඩලය වර්ධනය කිරීමට විටමින් C ලබා දීමේ ක්‍රියාවලියක් කර පස මුදු මොලොක් භාවයට පරිවර්තනය කරලීම කර දෙනවා මේ සංගතක තුලින් හොඳයි මේ දොඩම් කපන කොට ටිකක් සියුම්ව කපා ගත්තොත් හොඳයි ඊට පස්සේ ඒකේ පෝෂක පදාර්ථයන් අපිට ඉක්මනට අපේ මේ ජලයට මුසු කර ගැනීමේ හැකියාවක් තියෙනවා හොඳයි අවසන් වශයෙන් මම මේකට කෙසෙල් මුවෙකුත් සියුම් වෙන්න මෙන්න මේ වාගේ ලියා ගන්නවා මේ කෙසෙල් මුවයක් මේකට එකතු කර ගැනීමේදී මේ කෙසෙල් මුව වලත් තියෙන විටමින් ප්‍රමාණය දෙස යොමු කරුවොත් එහෙම කැල්සියම් විශාල ලෙස අන්තර්ගත වගේම ෆොස්ෆරස් පොටෑසියම් සින් වැනි බහුල තන්තු ප්‍රමාණයකින් අන්තර්ගතය නිසා සාක මල් හට ගැනීමටත් ඒ වගේම ගෙඩි වර්ධනය කර ගැනීමටත් සාකයේ පැහැය ඒ වගේම වර්ධන වේගය ඒ වගේම පස බුරුල් කිරීම සඳහා පසේ තෙතමනය නිතරම මූල මණ්ඩලයේ රඳවා ගැනීම සඳහාත් අවශ්‍ය වර්ධක හෝමෝන් ක්‍රියාවලියක් සිදු කර දෙනවා මේ අපි මේ කෙසෙල් මුව අපේ වගාවන් සාක වලට භාවිතා කිරීම තුලින් ඉතින් මේකත් මේ වාගේ සියුම් කැපිලරි වලට මේ විදිහට කපා ගත්තාම ඉතාම සාර්ථක ලෙස අපිට මේකේ තියෙන පෝෂක විටමින් පෝෂක පදාර්ථයන් අපිට අපේ මේ සාදා ගන්නා දියර පොහොරකට එකතු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි ඒකත් දැන් ඔන්න මං කපලා ඉවර කරා. දැන් මෙතන සියලුම අටම මම මේකට දැන් ඔන්න එකතු කරගත්තා. දැන් තියෙන්නේ අපිට මේ දියර පොහොර එක සාදා ගන්නේ කොහොමද කියලා තමයි දැන් ඔයාලට මම පැහැදිලි කරලා දෙන්න යන්නේ. හොඳයි. මේ ගස් ලබු ඇට එකක් දැන් මම මේකෙම තියා ගන්නවා. මේ ගස් ලබු ඇට වල තියෙන අන්තර්ගතයත් මම ඔයාලට දැන් ඉස්සල්ලා මේකේ පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ මේකත් එකම තමයි මෙතන මේ අටක් සූදානම් කරලා තියෙන්නේ. දැන් මේ අට මම ලීටර් 5කට ලීටර් 4.5කට 5කට වාගේ ජලය ප්‍රමාණයකට තමයි මේ ප්‍රමාණය දැන් මම මේක සාදාන තියෙන්නේ. හොඳයි. වීඩියෝ එක කෙටියෙන් කරන්න ඕන හින්දා ලීටර් 5ක් අල්ලන මේ වාගේ ප්ලාස්ටික් බෝතලයක් අරගෙන මේකට මම ඒ සියලුම කපාගත්ත කැබිලි ටික බෝතලෙට දාලා ඇවිල්ලා ජලය ලීටර් 4ක් මේකට දැන් දැම්මා. මේ තියෙන්නේ ඒ දමාගත්ත කවලම් කරගත්ත බඳුන. ඉතින් මේක දැන් මම දවස් 7ක් මේක තියන්න ඕන පොඩ්ඩක් මේක පල් වෙන්න. අනිත් එක මේකේ මේ ජලයේ ලීටර 4ක් දාගත්තේ මේකේ ඉඩ ප්‍රමාණයක් තියෙන්න ඕන. මේකේ සංයුතයේ වාතයේ සමග මුසු වෙලා වෙලා යම් ප්‍රමාණයක ඉඩ ප්‍රමාණයක් තියා ගන්න ඕන. ඒ නිසා තමයි මේ ප්‍රමාණයට තියෙන්නේ. හොඳයි. ඉතින් දැන් මේක මම දින 7ක් ඔන්න තියනවා. सब्सक्राइब करला पाल तीन ओल नोटिफिकेशन बिल लाइक मत ओके करला तीले वेला शेयर करला लाइक करला कमेंट करना अमत करंडे पा होता है दिन मन साधा गत दीर पोरे कट दिन हाथ गत वेला इवराई उन्हें दिन हाथ की पासुआ अपीट मेन मे करमेट दक गांड पुलवांग मे साधा गत मिश्रण दीर पोरे होता है दम मेक पेरा गनी मरांडो होता है दम मेक मेन मेवनी बंदना पाविता करला හොඳ පෙරණයක්
භාවිතා කරලා ඒ පෙරණය මගින් මම මේක දැන් පෙරා ගැනීම තමයි මේ සිදු කරන්න යන්නේ හොඳට සියුම් පෙරණ බඳුනක් අරගෙන දෙතුන් පාරක් පෙරා ගතට කමක් නැහැ මොකද අපි මේක යම් යන්ත්‍රයක දාලා ස්ප්‍රේ කරනවා නම් ඒ යන්ත්‍රයේ නිපල් වලට හිරවීමේ හානියක් නොවන විදිහට මේක පෙරා ගන්න ඕනේ ඉතින් ඒ පෙරා ගැනීම තුලින් අපිට මේක ඊටාම සාර්ථකව අපේ වගාවන් කරා අපිට යොදන්න පුළුවන් හොඳයි නැවත වාරයක් මම මේක අය අනික් බඳුනට මේ පෙරා ගැනීම කරනවා හොඳයි දැන් මේක පෙරාගෙන ඉවරයි ඊට පස්සේ දැන් මේක වහලා වෙලා අපිට පුළුවන් අපේ වගාවට ඕන විදිහට යොදා ගන්න හොඳයි වගාවට යොදා ගන්න හැටි මම කියලා දෙන්නම් ඒ වගේම දැන් අපි මේක මේ විදිහට අපිට තව ඕනම් බඳුන් වලට දාලා වෙලා වහලා අපේ අවශ්‍ය ප්‍රමාණයට තියාගෙන අපිට මේ වගාව සඳහා භාවිතා කර ගන්න පුළුවන් එතකොට දැන් මේකේ භාවිතා කරලා මේ ඉවත දමන මේ අවශේෂ කොටස් ටික මොනම හේතුවකටවත් මේක විසි කරන්න එපා මේක අපිට පුළුවන් වංගෙඩියක දාලා කොටලා එහෙමත් නැත්නම් බෙන්ඩර් එක දාලා සියුම්ව පිටි කරලා අවිලා ඊට පස්සේ අපිට අපේ වගාවේ ගස් මූල මණ්ඩලය සඳහා යොදා ගන්න මේකේ අවශේෂ කොටස් හොඳයි ඉතින් අවශේෂ කොටස් ප්‍රමාණය බෙන්ඩර් කරලා අවිලා ඊට පස්සේ ක්‍රම දෙකකට අපිට මේක වගාවට භාවිතා කරන්න පුළුවන් එකක් මෙහෙම බෙන්ඩර් කරලා වගාවේ මූල මණ්ඩලයට යොදා ගන්නත් පුළුවන් අනිත් එක තමයි අපිට මේක වේලලා අවිලා පොහොරක් බවට කල් තියාගෙන වගාවට යොදා ගැනීම හැකියාවකුත් තියෙනවා හොඳයි එහෙනම් අපි දැන් මේ සාදාගත් දියර පොහොර එක කොහොමද අපි වගාවට යොදා ගන්නෙ මේක තනුක කරගන්නේ මේක තනුක කරගන්න මේ එක කොටසකට භාවිතා කරන මොනවා හරි බඳුනක් අරන් ඒ බඳුනේ එක කොටසකට සාමාන්‍ය ලොකු මල් හැදිලා කරල් ගෙඩි හැදිලා තියෙන සාකයක නම් එකකට ජලය පහක් තනුක කරගෙන ඒ වගාවට යොදා ගන්න ඒ වගේම සාමාන්‍ය පැල අවදියේ තියෙන රෝපණ කරපු පැල සඳහා එකකට ජලය අටක් තනුක කරලා වෙලා ස්ප්‍රේ කරන්න පත්‍ර වල සඳහා පමණක් ඒ වගේම ඕනෑම සියලුම වගාවල් සඳහා පළතුරු එළවලු ඒ වගේම මල් බරක සඳහා ඉතාම යෝග්‍ය 100%ක්ම සාර්ථක කාබනික දියර පොහොර එකක් මේක ඔයාලට සාදාගෙන නිවැරදිව භාවිතා කරන්න ඔයාලගේ වගාව ඉතාම සාර්ථක කරගන්න හොඳයි අද ගෙනාවු වීඩියෝ එකෙන් ඔයාලට ගොඩාක් දැනුමක් අවබෝධයක් මේ තුලින් ලබා දුන්නා ලබා ගන්න ඇති කියලා මම හිතනවා හොඳයි නැවතත් මෙවැනි ගුණාත්මක වීඩියෝ එකකින් ඔබ හමුවට දෙන තෙක් මෙවැනි දැනුම අවබෝධයේ ඔබේ වගාවට එකතු කර ගැනීම සඳහා ඉක්මන් වගා මාගේ YouTube නාලිකාවත් එක්ක අන්තිකටම රැඳී සිටින රැඳුණ ඔබට ස්තුතියි ඔබට ජය වේවා